ඔන්න දැන් කතාව ඉදිරියට කුත්තුහලයපිරුණු සිදුවීම් ගොඩක්ම වෙන්නයි යන්න කියලා ස්වන්නවාහිනී නාලිකාවෙෙන් දාපු ටේල එකේදික් අපි දැක්කා. අන්න ඒ නිසා මම හිතුවක් ඇත්තටම මෙතනදි වෙන්නේ වත්සලයි රුක්ෂාණයි එකතුවෙලා සරනිව පැහැරගන්නවද ඒමත් නැත්නම් වෙන සිදුවීමක්ද කියලා කොයාල්ලට කියන්න. කතාව පෙන්න්නපු පහුගේ සිදුවීම් වලදි අපිට තේරුම්ගේිය එක් දෙයක් තමයි කොච්චරගේම් ගහන්න හැදුවත් වත්සලයි රුක්ෂණයි කියන්නේ චන්ඩිකාරකමක් ගෑවිලාවත් තියනය නෙමෙයි කියලා රහන් ඉස්සර හා කටෙන් චාන්ඩිකම් දෑම්මට ඇත්තටම කිව්වොත් මේ අය බයයි නානඇක්කාරෙ මැරයෝ වත්සලාගේ ගෙදරට ආව වෙලාවෙත් වත්සලයි රුක්ෂාණයි තාලින්ගේ ගෙදරෑවිත් ඉද්දි බණ්ඩක් දල්ගහපු වෙලාවෙතුන් අපිට තේරුණ මේ අය කටගාගෙන ගියාට කිසි දෙයක් කරගන්න පුළුවන් අය නෙමෙයි කියලා අන්න ඒ නිසා මෙතනදි ඇත්තටම සිද්ධවෙෙනෙ මෙන්න මේ වගේ දෙයක්. දැන් රුක්ෂාණයි වත්සලයි කතාාවෙනවා සරණව එයාලගේ වැඩවලට හවුල් කරගන්න. මොකද මේ වෙද්දී අරවිදිවත් උදාරිවත් වත්සලාටයි රුක්ෂාණටයි උදව් කරන්න කැමති වෙනෙන. ඒ නිසා වත්සලා රෙහාන් නැතිවෙලාවේ ්‍රෙහාන්ගේ ගෙදරට එනවා. ඇවිල්ලා වත්සලා සරණිට කියනවා ගමක මෝඩ කෙල්ලෙක්ව, ්‍රිහාන්ගේ මේ වැඩවලට පාවිච්චි කරන්න කියලා කිව්වවෙේ මම කියලා. ඉතින් මේක අහන සරණට ්‍රහාන් ගැන ලොකු සැකයක් ඇතිවෙනවා. ඒවාගේම මම මේ දකින්න හීනයක්ද කියලා හිතෙනවා. මොකද මේ වෙනකොටත් සරණී රිහාන්ට ගොඩක්මලංවෙලා ඉවරයි. ඉතිං ඒනිසා සරණිතීරණය කරනවා ්‍රිහාන්ගේ ගෙදරින් ඒ වෙලාවෙම පිටවෙලා යන්න. ඉතින් මම හිතනවා සරණගමේ වෙන්වීම. ප්‍රහාන්ගේ සරණිගයි එක්වීමට හේතුවක් වෙයි කියලා. ඔයාටත් එහෙම හිතනව නම් මගේ මේ වීඩියෝ එකට ලයික්්‍ය එකක් දාගෙන යන්න අමත කරන්නපා.